සුබ සදයාවක් ගෙම දවසේ උුම පත්ත ට කියන අයිටන්ටවතේ සමකෙන් බහමුවන ම නිමේෂ චමත් සංකල්පය. මම ගයාලක් ක්‍රුවණී අවධානය යොමකරම ප්‍රධන වත්සි රස්ථල වෙත පාර්ලිමෙන්තු විස්රවාහරම පිබඳ ඩුවි භාගේ තවත් ්‍රේ්ටාධි කරන බහමියට දැඩි ආරක්ෂාවක් ප්‍රතිසංස්කරණයෙන් පසු ඉරණ මඩු ජලාශය ජනපති අතින් ජනතා අයිතියට. සංචාරකයන්ගේ පැමිණීම සේටදා හතකින් ඉහලට. බේරුවල මත්කුරු ජවාාරමේ ්‍රෝනා යාාත්‍රා හිමිකරු අත්තඩංගුවට. පැරිස් නුවර සංචාරකස්ථාන රැසක් තාවකාලිකෝ වසා දැමේ. Parliament වි හැ ැ അ ක ു කර ඇത ක െ ර ගේ ശෂ් ത රන അ അ දු කර න්නේ. ശ ത ක හ යට ැ ක් ഷාවක් ති ගේ ත් පැවා. விනිரு நளின் பெரேரா போனிக்க அல்விஹரே சி சிறது ஆப்ரூ பிரியாන්ந்த ජயவர்தன பிரசாන්න ජாய்வர்தன விஜத் மலால்கොடு மொறுத்து பிரனாாதுயான வனுசருமாடுள்ள இதிரியே அ பெருவறு தாஹட்டு பெற்சம் விபගේ ஆரம்பகிருண. ැදිහත්කාර පෙත් සම්කරයක වෙනුවෙන් අදහස් තැක් වූ ජනාතිපති නේ තීඥ ක්‍රෂ්මා වර්ණසූරිය මහතාකයා සිටියේ දැනට රටේ උත්කවී ඇති අර්බුදය නිමාකිරීම සඳ, හොඳම අවස්ථාව මහජන මතය විමසීමට මැතිවරණකට යාම බවයි දැනට විදහයික ජනාතිපතිවරයා පත්ව සිටින්නේ ජනතාචන්දේන්නේ. එයනුව ඔහු පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇතිඇයි හැෙන පුත් කලයෙකුට අගමැතිකම ලබාදී තිබෙනවා. ඊට අමතරව ව්‍යවස්ථාවේ තිස්තුන දෙසී ව්‍යස්ථාවටනුව ජනාතිපතිවරයාට පාඩනිමේන්තු සැසිවර කැවීමට විසරවා හර. ත් බලය තිබෙන බව වර්ණසූරිය මහතා කියයා සිටියා. එයනුව මේ අවස්ථාවේදී ජනතිපතිරයා පාර්ලිමේන්තු විසරවා හැරීමට නිකුත් කළ ගැසත් පත්‍රියය නීති්‍යන්කූලව සිදු කරඇති බවයි ඔහු පෙන් බාදුන්නේ. අවසන් වශයෙන් වර්ණසූරිය මහතාකයා සිටියේ සරු දෙනාගේම අවදහනය යොමු වේ යුත්තේ අර්බතකාරී තත්වය නිමා කිරීම සඳහ ජනතාවගේ කැමැත්ත විමසා බැලීමට මැතිවරණයක යා යුතු බවයි. තු මත්‍රීරන් දසදෙක වෙනුවෙන් කනු ඉදිරි පත් කළ ජතිපති නීතිීතඥ වීKේ ොක්ෂි හතා ශ්‍රෂ්ාතිරනයට දන්වාසිටිය, ජනාතිපතිවරයාට පාර්ලිමින්තු විසිරුවා හැරීමට, ව්‍යවස්ථානුකූල බලය පැර ඇති බවයි. ආ්ුක්‍රම ව්‍යවස්ථාවේ හැත්තඇතුව වන ව්‍යවස්ථාවනුව පාර්ලිමෙන්න්තු වාර අවසාන කිරීමෙන් පසු, ඕෑම අවස්ථාවක ව්‍යවස්ථාව රවිධන අනුව පාලිමෙන්තුව විසුරවා හැීමට, ජනාතිපතිතුමාට බල ඇති බවද, චොක්ෂී මහතා කිය සිටියා. අනුව වවස්ථාවේ තිස්තුන දෙක සීව්‍යවස්ථාවනුව එම විදිවිධාන බලාත්මක කර ඇති පවයි, චොක්ෂි මහතා පැවසුවේ. එම පෙත්සම ගුණු කර තිබුණේ පාර්ලිමෙන්තු න්ත්‍රවරන් වන අනුර ප්‍රදර්ශනයාපා D.J. සෙන රත්න ශ්‍රයාාණ විජයවික්‍රම ලක්්මන් වසන්ත පේරා අනුරාධ ජයරත්න, චන්දිමීරක් කොඩි පවිත්‍රා ව්්‍ය රා්ච, සිර ජයි කොඩි චන්ද්‍රසිරි ජතීරයන මහත්ම මහත්මීන්. මැදිහත්කාර පර්ශවයක් පෙනුවෙන් පෙනී සිට නීතිීඥ කේ දීකිරව මහතා කරුණු දක්ොමින් කියයා සිටේ ජනාතිපතිවරයා පාර්ලිමේන්තුව විසරුවා හරීම ගත්තීරණය නීත්‍යනු කුල බවයි. ද්‍රවිට ජාතික සඳහනේ නාක ආ සම්බන්ධෙන් මහතාාවෙනුවෙන් පෙනී සිටි ජනාතිපති නීතිඥඥ කේ කනකිස්වරන් මතා පිළිතුර දේශ නිදිරිපත් කරමින් නීතිපතිවරගේ තර්කවලට පිළතුර ලබාදුන්න. ආන්ු ක්‍රම ව්‍යවස්ථාවේ එකසේ විසි හයව්‍යවස්ථාවනුව, ආණ්ුවේ විධහයික සහ පරිපාලන ක්‍රිය තුළින් මජනයාගේ මෝලික අයිතිවාසිකම් උලගනේවී, මொලකයිතිවාසිකම් පෙත් සම්මගින් අභියෝගට ලක් කළ හැකි බව ඔහු කිය්‍යසිටා. ආ්ුක්‍රම වේවස්ථාවේ හැට දෙක දෙකසී ඇතුළු වගන්තිවල, භාෂාව යම් අප ඇැතිලිතත්ත්යක් පවතිනම් එවැනි අවස්ථාවකදී සිංහල දෙමල සහ ඉංග්‍රීසියන භාෂාත්තුනම සමස්තයක් ලෙසට සලකා නිගමනයකට එලබීම සිදු කළයුතු පව පෙත්සම් කාරපාර්ෂව වෙනුවෙන් පෙනීසිටි ජනාධිපතිනී තීඥ එම්මේ සුමන්තිරන් මහතා සඳහන් කරා. දෙමල භාෂාව ලෝකේ පැරනිිතම භාෂාප පහ තරඇති බවත් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේදී දෙමල භාෂාව සඳහන් ආකාරයද සැලකි රටග යුතු පවයි ජනාධිපති නීතිීඥ එමස්ුවන්තිරන මතා සදහන් කළේ. තම පාර්ශවේයට අවශ්‍ය වන්නේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව හරහා මැතිවරණකටයාම බව පෙත් සංකාර පාර්ශව වෙනුවෙන් පෙන සිට ජනාධිපති නීතිීඥ යන්පති වික්‍රමත්න මහතා මෙහිදී සඳහන් කලා ඒ ැතිදිහත්කාර පර්ක්ශවේ දිරි පත් කළ කරලුමලට ප්‍රතිය උත්තරල බාදමින් අපි බලාපොත්තු වෙනවා රට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන විදිහේ තීන්දුවක් අධකරය මගින් ලබාදේව කියලා අපැපි බලාගි රට බලාපොත්වන තීන්දුව. ජනත ප්‍රවාධිපත්යට ඉඩදින ඇැයි කියලා අපි විශවාස කරන. අධිකරණ දෙෙන ඕන ීන්දුව ාරගන්න. අධිකරන තියන් දුව රට හිත කර ජනතාගේ පැත්තිින් තීන්දුවක් ලැබේ කියලා පාර්ථනාක. නඩු තීන්දුව අපට වාසි වන පවාසුවනක් එක පයිම එකහන්ින් නඩ ීන්දුි. මෙරට ගොවිජනතාව වෙනුවෙන් රජ් නාය යාලෙස ජනනාදිපති මෛත්‍රපාල සිනසේන ැතුමා, තවත් ජනතතා බලා රොත්තුවා කිහිටු කමින්, ප්‍රතිසාංස්කරනය කෙරුණු රන් මඩු ජලාශය අද ජනතා අයිතියට පත්खලා. ජනාතිපති මෛත්‍රීපාල සිරිසේන මජතුමාගේ ූර්ණ මග පෙන්්ීමෙන්, මොරகாකන්ද ජලාශයේ එදිකිරම් සමග ආරම්භකිරනු මෙරට වාර ක්‍රියාන් තයේ දෙවන පියවර ලෙස. උතුරේ විශාල ම ජලාශ්‍යය වන කියර ෝ රණ මട ජලාශයේ ප්‍රතිසංස් කරන කටයුතු ආරම්භකිරුණේ ති හ ාල වසරේදේ. එ හැත්තෑ පහවසරෙන් පසුව ජලාශයේ ප්‍රතිංස් කරන කටය තුුදුතු කරනු පළමු අවස්ථාව මෙවීමද විශේෂත්වයක්. අක්කර විසි එක්තහසක බූමි ප්‍රමාණයක ඉදිකර ඇටි ඉරන්න මටු ජලාශ්‍ය මගින් සිත සැලසන පවු සං්‍යාව නවදහස් එකසිය අසුවක්. මෙම ජලාශ්‍යය පිළසකරකිරීමෙන් අනුතුරුව, ප්‍රදේශය ගොවි ජනතාවට යල මහ දෙකන්නේේම කෙසින්තු කටළලුවකින් තොරව සිය වගකටය තුචතුකිරීමට අවස්ථාව සැලසෙනවා. ප්‍රදේශී ජනතාවගේ පානියය ජලකටළුවටද විසිඳුම් හිමිවන්නේ මීට අමුතරවයි. ොපයාහි ලියන දහසකට වැඩි වේතමක්තරමින් දු කරනු මෙම ප්‍රංස් කරන කටයතු වෙනවමින්, පළක් පාලන හ පලත් සභහ අමා්‍යංශ මෙන්ම, ආසියානු සංවර්ධන බැංකුව මල්‍ය ප්‍රතිපාදන සපයනු ලැබවා. ජලාශී මට පෙරධාරිතාව, ගන මේටර ිලියන එකසිියතිස් එකක් වූුව අතර ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ඒ ජනධාරිතාව, ගනමියට මිලියන එකසය හතලෙස් අටක්. ිචි ජනතාවට අතිරික්ක වන ජලය ඉදිරයේදී යාපනය ජනතාවගේ අවශ්‍යතාවන් වඩුවෙන් රගනයාම ජනාතිපතිතුමාගේ අපේක්ෂාවයි. ජලාශය ප්‍රතිතාංස්කරණ කිරීමෙන් අනතුරුව පළම් ුවට වාන්දමීමි අවස්ථාව අද උදාවවා අතර ජලාශ පරිශ්‍රවතිය ජනාතිපති මෛත්‍රී පාල සිරිසිනවැඳතුමා එහි වාන්දුරටු වෙ्यවෘත කරනු ලබවා. අන්තුරුව ජලාශ්‍ය පරිස්වයේ නිරක්ෂණ චාරිකාවකද එක්වූ ජනාාතපිත්තුමා හිදී අදාස්ථක්වමින් පැසුවේ ඉරණමඩු ජලාශයේ ජලය නෙකුත්වීම. උතුරේ සංහිධාව ශක්තිමත්කිරීමට, විශාල යුග මෙහවරක්සිදු කරන බවට තමන් විශ්වාස කරන බවයි උතුරු පලාත විදිහයට විශේෂයම කකිල් නොච්චේ ප්‍රදේශය ඇතුළු ඉරණවඩු ජලාශයෙන් ජීවත්තන ගොවිජනතාට වගේම රට වශයෙන් ගත්තා මේක අපේ රටේ ජාතික ආර්ථකයට විශල ශක්තියක්. ොළුල් දායකත්වයක් එඒ නිසායි ගොවිජනතාවගේ උතුරේ ජීන කලනොච්ි ප්‍රදේශ, ඉරමණු ජලාසයට ඇති ගම්මානවල ගොවිජනතාවගේ ආර්ථික තත්වය වර්ධනව වෙනවා වගේ උතුරු පලාතට විශාල ආසිරුවාදයක් ආර්ථික තත්වය වර්ධනය කරලා. අෙකුත් ඒතුළ ජීවන තත්වේ උසස්සයම තුළ අනිකුත් පහසුගන් ලබාදීලා මේ මූලික වශයෙන්ම. උතුරේ ජනතාවගේ සංහින්දියාව ශක්තිමත් කරන ඉරමඩු ජලාශය මේ ව්‍යාපෘතිය වට අවසන් කල්ලා අද අපිට විරෘත කරන්න ලැබීම ගැන ඉතාමත්ම සතුට වෙනවා. අනිතුරුව ජතතිද මත්‍ර ප සි නැතු කිරනොච ාන්තිකුළම් ප්‍රදශයද නිරක්ෂණ චරයකවක් නනිරත වුණ ජනතිපත්තුමගේ පැණීම සැලවීමෙන් ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එම ස්ථානයට රැස්තු සිටිය අතර ඔවුන් මාත් ගෞරුවෙන් නිතුව ජනාතිපිත්තුමමා පිළිගු ලැබවා නතාවගේ ොருතුறிம ச ජනාதிපත්තුமா වුන් සමග සහத කතාபாාக்க நிர்த்துவைීමது அமத்தக்கக்கலேன. தම தேේரிக்க காலන සංවර්த்தනகටல னாதමින් தම දරුවන්ගේ அනාගத்தை පිළිබඳ, සුබ සහිன දක කි සංවර්ධයක් உදාකරதிීම පිළිබඳව. එම ජනතාව அනே வாරයක් ජනාතිපතුமா වෙ සய ස්තூතිපල කලා. හිද, ාந்தතිக்களும் விද්‍යாலே அடுபாාடு கேපයක් පිළිබது. එම පස ර ජන ති ැනුවත් කලා. ക പ ുാ ട ുെ ന പ്ത്തമ ത പ ത ക ോു മ ാ പ ത . ේරුගල ප්‍රදේදී හැුවයි මත්කු ිලෝ‍රයම් දෙේ තිස්සකට අධික ප්‍රමාණයක් අතනගට ගැනීමේ සිද්ධේ තවත්සකරුවෙකු පොලසිය අතරංගුට ගත්තා මෙමසකරු කැලනිිකකට පැන පලායාමට උත්සා කළ අවස්සාාවේ පොලිසිය මහත් පරිශ්‍රමයක් තරා ඔහු අතරගුට ගත්මවයි, පොලිස් මධ්‍ය ප්‍රශික පොලස් අධිකාරේ රුවන්ගුණසක මහතා ප්‍රකාශ් කරන්නේ. ලිස් ද්‍රව කාරයංශයේය නිලධාරීන්ට හැකිවුණ බේරුවලදී තවත් ට්‍රෝලවර්ගේ ආත්‍රාවක්, පොලිස් මද්‍රව්‍යකාරයංශයේ නිලධාරීින් බාරයට ගන්න ට්‍රෝල යාත්‍රාවෙන් තමයි. මේ හෙරෝයින්ටතගේ තමේ බෝට්ට සැකරුවන් දෙදෙනට ලබාදී තිබෙන්නේ. මේ ට්‍රෝලයාාත්‍රාවේ පැමිණි පුද්ගලීන් සහ. එහි හිමිකරු සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කලා. එය අනුව අද යටියන්තොට ප්‍රදේශයේදී. මෙම ට්‍රෝලයාත්‍රාවේ හිමිකරු අත්තඩංගුවට ගැනීමට හැකියාව ලැබුණ. හෙරෝයින් තොගේ සමඟ අත්තඩංගුවට පත් වූ එක් සැකරුවෙකුගේ සහෝදරයෙක් වෙනවා මේ අත්අඩංගුවට පත් වූ සැකර. මොහුබාරයේ තිබුණු මුදල් රුපියල් ක්ෂහලෝකොත් පොලස්බ. අරන්තියනවා මේ සකරුව මෙහමලද පුද්ගලයා කවරුන් දෙන්න පිළබඳවත් පොලිස් මද්‍රව කාරයාංශය විර්ශන සිදුකරමින් පවතිනු. ශ්‍රී ලංකාවට පැමිණි සංචාර්කීන්ගේ සංඛ්‍යාව පසුගේ මාසේදී සේට ද හතකින් පමණ ඉහල ගොස්ති වෙනවා. ේශපාලනිික වශයෙන් නොසන් සුංකාරී තත්යක් පවති අවස්ථාවකදීපවා මෙවැනි වර්ධයක් අත්වීතිබෙන බවයි ශ්‍රලංකා සංචාරක සංවර්ධනාධිකාරිය පවසන්නේ. ඔக்තෝබර් මාසට සාපේක්ෂලිස නොම්බර් මාසේදී සංචාරකින්ගේ පැමණීම සට දහාටකින් හිළගියා. ො මාස වරමට මේ වසර තුළදී මෙරටට පැමිණි සම්පූර්ණ සංචාරකයන්ගේ සංඛ්‍යාව විසිලක්ෂි අ සූදාහස් හයිසිී විසිහ තක්. මෙය පසුගේ වසරට සාපේක්ෂිලස සැසනීමේදී සියට එොල්හයි දශම දෙකක වර්ධනයක් බවයි සංචාරක සංවර්ධනනාධිකාරිය පෙන්වාදෙන්නේ. වැඩිම සංචර්රක පිරිසක් පැමිණෙත්තේ ඉන්දයාාවෙනයි. සහ අතරවැනි තැට වැඩිම සංචාරකින් පැමිණෙත්තේ එක්සත් රාජධනෙන් සහ චීනනු. ශ්‍රීලංකාවිට වැඩිම සංචාරකින් පිරිසත් පැමිණෙන කලාපේබාවට, ආසියා ශාන්තිකර කලා பேේපත්ව තිබෙනවා. ොබ මාසේදී මරිටට පැමිණ සංචාරකීන්ගෙන් සීයටහතලිස් හතක් ආසේ ශන්තිකර කලාපේ සංචාරකින් බනවා ශ්‍රී ලංකාවිට සංචාරකින් වැඩි වශයෙන් පැමිණ රටවල්ලෙස ඉන්දියාව එක්සත් රාජධානය චීනය ජර්මනි සහ ඔස්ට්‍රේලියාව සැලකෙනවා මහමැතිවරණයක අවස්තාා පිළිබඳ දැනුවත්කිරීමට ජගත් දේශප්‍රේමී ලාංකිත සංසදේ මහ ප්‍රතා නිසා මාචකයන් ලටන්්නුවරදි මාධ්‍ය හමුවක් ැ ාතිබන. සාධාරණ ශස්ශ්‍රීකරටක්. පිළිබඳව ජනතාවට ප්‍රශ්යක් තියෙනවන ජනතාවගේ එකම අයිතිය තමයි සන්දයක් එඉල්ලීම. හොඳම පිළියම තමයි චන්දයකට පාරසකසීම. රටේ ගරු අධිකරණය ජනතාවරනුවෙන් සාධාරණ තීන්දුවක්කට ගනී කියලා මහ ප්‍රරිතාන්නේ වෙසන ශ්‍රීලාංකිකාප සියලුදනා බලාපොරොත්තුවෙනවා. අහන්න කැමැති ජනතා විමුක්ති පෙරමනෙන්. ඔබ මේ එකසිිය විසි දෙකට අස්සංකරේ රනිල් වික්‍රමසිංහ යලි අගමැති කරන්නද. කියන්නේංවිධානය විපක්ෂ නායක දූරය හොබවමින් අගමතිවරය පත් කරන්න අස්සං කරන දහතරදන එයමන සදාචාරයත. ලෝකෙ කොහෙද විපක්ෂනායකෙකු අගමැතිපත් කිරීමට අතෝසවන්න මෙ ජනතාව මෙතෙක් කාලයක් ජනතාව මිති පෙරමණේ නායකැමවිසින් රැවැටව ඇති දැන්ගේඒ රැට්ටීමට දෙන්න බෑ දක්කම ේශප අබදයා අරම්බුණ මුහොත ීම වැඩිය කලබලුණ ශමා ක්ෂතම ජ ග තිවරමුණ ජනාතිප යා ම තිී කට තු කට පර ජනතාවගතිෙරමුණ පෙළපාලගයා ්‍ර ීම් ප ඇත්තුවා නිීල් ගෙදරයාවමු කියලා. හැබැ රනිල් ගෙදර යව්වට පස්සේ ඕු ද කටයුතු කරන්නේ රනිල් රැක ගැනීම සටනක් මයි අරම්භ කලතිී. ජනතාවවිපති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සහට ටන්නේ සංවිධානය එකතු වෙලා ඔවන්ගේ තියෙනවා සැස්මක් ජාත්‍යන්ත්‍රයට පොරුන්දු වෙච්. ඒතමයි විශසිවනි විවස්ථ සංශෝධනය මේ පාලිමන්තුලවුන් අනිවාරය සම්බත කර ග්ඩඕන. ඒ සම්මත කරලා දෙනවා කියල පොරන්දුවක් ජාත්‍යන්දරුන් දිී තින. රට තවතවත් අස්ථාවරත්වයට පත්කරබින් අසරන පිරිිස ජනතාව මහපාරට ඇද දමින් ඔවුන්ට අවශ්‍ය විදිහට රට තවත් අගාධයට පත් කර ස්වභහද අපි දකිනක්. මේ මාධ්‍යෙන්වේදනයට ප්‍රධාන ශේතිව වුණෙක් මෙම මැතිවරණයක් ඉල්ලා එවැනි බලපෑමක් ලංකාවේලා ජයවත ලංකාවේ පාලකරන්ගත ඒ ඉල්ලීම දැඩල්ලෙස කිරීමට. ඉල්ලීමක් කරනවා මහමැතිවරණය පැවැත්වීමට අවස්ථාව සරසාදෙන් ලෙසේ. එක්සත් ජාතිකපක්ෂය පළත් සභ චන්දය පවත්වන්නේ නැතිව ලකම්වරුන් හරහා ඒවාහි පාලනය ගෙරිග ආකාරය අද ඔවුන්ට අමතකී ඇති බව මාධ්‍යහමකටෙක් වෙමින් දීවි චානක මහතා කිය සිටිය. එහත් පාලිමින්න්තුමාත්ත්‍රී හාර්ශණන රජ කොරණා මහතා ඊයේ ප්‍රකාශ කලේ ලකම්වරුන් හරහා රට ගෙනයාමට වර්තමානය ක්‍රිය කර ඇති බවයි. ප තු ප ස් න ඒ එකක මාත්්‍යංචලකක් මොරු ඒක රජී ව්‍යාප්‍රතිාර නිලධාරීන්, රජයේ සේවයව නිලධාරින් ගෙනල්ලා මේ රටේ සංවර්ධනය ඉදිට ගෙනාවක් කිම ගටලුවක් නැතුව කිය. මේ රටේ අගැතිවරෙක් ැවුණට ඇමතිවරුනැතිවුණට, මේ රටේ කිසිම ගැටලුවක් නැතු සංර්ධනවැ ගටයුතුටක ඉටු කරන්න ඕන කියන මත්තයක් ගෙනයන්න හදනවා නමුත් යතාර්ථය තමයි මේ රටම අගාදයට පත්තුලලා රටේ සංවර්ධනයක් සිදදු වෙන්නේ නෑ. ැ අපි රසෂන රජ කරන්න මත්‍රීතුමාගෙන් අහන්න කැමත් මේ එක සතියක් තුළ. ලේකම්වරු හරහා පාල්ලය කිරීම තුළින්! රට පරිහානියට පත්තුනාන්නං. ප්‍රාදේසි සබා අවුරුදු තුනක් තිස්සේ ඔබතුමල්ල ලේකම්වරු හරාපාල්ලේ කිරීම තුළින්, ොච්රට පරියානයට පත්වෙෙන්න්නැත් පළා සබා අවුරුදු එකහමාරත් තිස්සේ ආණ්ඩුකාරවරයෝ හරාපාල්ක රද්දී. ච පරියානයට පත්තෙ නැ බතුමල් එක් වෙලාවකට කියනවා ලේකම්වරු හරාපාල්ලය කර එක හොඳයි අද කියනෝ කම්වරු එකක් පාලය කරන එක හොඳනෑගෙන පල්මෙන්න්තුව විසුවා හැරිට අදාල් නඩුවිභහගේෙන් තම පර්ශ්වය ජයගෘහණය කරන බවට, විශ්වාවසයක් ඇැයි පල්මිින්තු මත්ක්‍රී අජත් පිපේරා මහතා පවසනවා. අල්ේ ගහමන්දරයේ පැති මධ්‍යහමකද එමහතා මේ බව ප්‍රකාශ්‍ය කලා මාධදි විදදිින් කරුකිපයක් පි මද මෙහද පශ්න කලා. ඒ ලව මැතිවනකට සුදානම් නමුත් බට තාම දැඩි විශවාසයයක් තිබෙනවා ආඩු්‍රම ව්‍යවස්ථාව තිබෙන මොලදධර්මයන් අනුව. ලක පිගත් ආණඩු ක්‍රම විවස්ථා මොලධර්මයන් අනුව මේ නඩු අපි ජයග්‍රණය කරන කියලාට ලො විවාස න් . අපේ පක්ෂතුල ත්යක් න අපි පක්ෂඇතුල ඒ මතික් නො කාරගගේ මොනෝහරි ෙදීමත් ගැටලුව අපේ පක්ෂතු තිබන ඒ සියවම ප්‍රශ්න ෛත්‍රේ පල හින්ද නැතු වඳදි. . බලය වෙනුවෙන් මාතෘභූවියෝවද පාවාදීමට එක්සත් ජාතික පක්ෂ සූතහනම් බ පාලිමිද්දු මන්ත්‍රී ශහන්සේම සිංහම හතා පවසනවා ඒ නිලු මාත ශ්‍රී ලංකා පොදජන පෙරමුණේ පක්ෂ ලස්ථානය පැවති මාත් දෙදහමෝකදී. ෙක්්‍රම සික තිතුමගේ පලවනි කි සුමතමයි, මේ දෂිතය ආරක්ෂා කරගෙන් දෙවනි කාරනාව ම සිංග ැත්තුම ොන්දු ලා ති වා අපට ්‍යව ර ච ග වා රු මහින්ද නැවත ර ම සි දල් මමාත්‍යන්ස කම්ර බවට පත්කිතිද. හගිය ප්‍රචාරය වෙත්ත රැ ීමක ස න් දෙරන් මන්තීතුමා කරපු ප්‍රකාශයක් ෙඩරල් ්‍යවස්ථාව වගේ. ොදුව ඒ රාජ සකල්පය ඉවත් කිරීම ඔුන්ගේ පොරොන්දුව මේ කටුම් පත ඔවන් විශ්වාස කරන නන්නන්ට පොන් වෙච් ෙඩරල් ව්‍යවස්ථාව ගෙනදේීම. තොට මොක්ද අර නමතවාර ඇටයන්නේ සංවිධනඇතක කර ිටම් සිං අගමැත්තුම ඇතක න කිිස ෙරල් වි්‍යස්ථාව ගෙනීමම සඳහා අවශ්‍ය ගිවසුමයි සන්ඳරන්තිටතුමත්ත එක් පොඩ දෙමල සන්දාානඇත්තක් ඇකරගෙනතිේ නඒද මන්ගේ බලය පවත්වාගෙන යන්න. ඕනෑම දෙයක් කරන දැනට අද එක්ත් ජාතිකක්ෂ තල් වෙලා හිල්ලතිීනවා. ජර්ල පුර ශ්වි්‍යාල වෛ්‍යපීටයටට වසර විසි පාක් ස පරිම නිමත්තිෙන් සන්නුදාානකළ වෙදස අධ්‍යාපන වෛද්‍ය පදශනි නරීමට අදත් විශාල පිරිසක් එක්වසිටිනවා. බඩර්නාක සම්න්දධන ශාලාාවය පැත්වන මෙම ප්‍රදර්ශනය පසුගේ හතර වනදා ජධීපති මෛත්‍රපල සිරිසසින මැතිතුමාගේ ප්‍රදහනත් වන්න ආරම්භ වුණ. ්‍රදර්ශනය පළමුදින තුන තුළද. තිස් පන්දහස්සට අධික පිරික්ය නරවාාතිබෙනවා යහපත් කායික මානසික හාහෞක්‍යතත්ව පිබඳ ජනතාව දැනුවත් කිරීම ප්‍රදර්ශනය අරමයි. වයිද තාක්ෂක නවාග කිහිපයක්ත්ද හිදී ප්‍රදර්ශනය කරනවා පෙර නව සිට ආත්‍රී නව දක්වා පැත්වන ප්‍රදර්ශනය ප්‍රදශ කුටි විසි නවකින් සමන්විතයි. කාලීන තේමාාවන් ඔස්සේ සංවාද දේශන වාර්තා වැඩසටහන්න ඇතුළු සෞඛ සංවදන වැඩසට හන්ද මහිදී පැවැත්වෙනවා. මෙම ප්‍රදර්ශනය නැරමීමට පමිණිෙන අයතුින්. ොරගත්විරිකට නොමිලේ විධ වෛ්‍ය පරේෂණ වට මුුවීමේ අවස්ථාව සල දී තිබීමද විශේෂත්වයා. ප්‍රදර්ශනය අවසන්දිිනය හැටයි. ප්‍රදර්ශනයේ දන කරුණුමගගේ ිනිස්සුන් වැඩ ඩ රෝගමනවාද ඒවාගේම පියල රෝගලී වැලක හොමද ඒවගේ ලෙඩක් හැදිනොට ලක්ෂණ මොවාද ක කියෙක අවබෝධ කරගන්න පුලුවන් රව උපරි දනම පරි කර්ශනයකින් යතුව ප්‍රදශ ොට දිරි පත් කරනවා. ඇතරම හොඳද ප්‍රදර්ශණය ගොඩක්මද වයිදශිෂ්‍යයෝ හන්ස වෙලා කරපු බව තේරෙනවා. ගොඩක් මේ යුස්කුල් මපේ අධ්‍යාපනවට මේ ගොඩක් කි ේව පිතේවා. ගේ ප්‍රශස ැටලු යිදිවරෙක් සමඟ සාකච්ච කරන් ඒසේරුම් දේවල් අපි උදාකරලා දීරතිෙන.ඒගේම වෛද්‍ය විද්‍යාවේ අලුත්ම පැතිකඩක් වෙන bioයයි ෆ මටික්. වයිද තොරතුර තාක්ෂය පිඳ අපි මේ වෛද ප්‍රදර්ශනය හර බට ගෙන වීරවිල උඩුවිල ප්‍රදේශයට පැමිණි බනාලි පැටවකූ වනචිවී නිලධාරීන්ට බරතුන්න. ල උඩුවිල ප්‍රදේශයට පමි ල්ලි පටක ල්ලා නජී නිලදහරට බහරදන ලැබවා. අවුදු දෙදක මාරක් පමණ වයසති මෙම අලි පෙටවා. අද අලුම් කාලේද ගම් ඇති ඇත්තේ. විශල වෙසක් දර ගම්ම ී අලි පටවා අල්ලාගත් අතර වනජී නිලදහරින්ට බහර දුන්නා. ඇතින්නියකගේෙන් මගහැරුණු අලුපෙටකු, මෙසේ ගම්මදින්නට ඇති බවයි ොදල අඩවි සහකා නිලදහරි ආ ජස් රනතුන්ග හතා පැවසුවේ. රජ पस्का ප सेේ තුව ්‍රण සඳ ත් ලදහ ති ස්තු දෙෙකු ඳबाගරුණ., පසුගේ මාර්තුुමාස පැත්තු රංঙ্গ භhaගක ප්‍රतिඵ මයි, ඕන් बඳවාගුණने,ත්3 प्र්‍රධනනි රජ පරිपाල හා सෝදේශකට माත्याන් ශේදී සිදුකරුණ., A අमा්‍ය ශलेකම් JJ රत्नසිरी මහතාගේ प्र්‍රධhanaනත් වෙන්. අපස සාන පෙළ විාගේ ඉංග්‍රීසි ප්‍රශ්න පතය සඳහා. වංචනි කලෙ ස කට පනනිවිට මගින් පිතුර ලබගත් බාහිර අයිතුම් කරුවෙු අතරංගට ගැති වෙනවා. සකරුට පිතුරුව වූ ගුරුවයක්ද අතරගට ෙනැති බවඳහන්. බලංගොඩ ජයිලා විදුහලේ සාමාන පෙළ විභාග මධ්‍යස්ථානයේදී මෙම සකරු අත්තරං ගො ෙනැඇත්, ගමධ්‍යස්ථන නිලදහරට සැකරුගේ හැසරීම පිබඳ සැකසිති ශලාධපතිට ඒවා දන්වාතිබෙනවා එමවස්ථාවේද යතුම්කරුගේ පාදවල ංවාතිවේදී ජංගම දුරකතනෙදස්වායාගැනීම හැකිවිති බෙනවා සැකරු බලංගඩ මහස්ත්‍ර අධිරනයට අද ඉරිපත් කරනු අතර රපයා ලක්ෂ දෙක ඇපමත ඔහො මුදාදහැරුණ. බඩර වෙල බදුල්ල ප්‍රධාන මාර්ගේ බන්්ඩර වෙල පස ඉදිරිපට මාර් ර මද සිද යානතුකින් ස් තුන් හැරදි කාතාවක් මස්ා ද මියග කියයා තවත් පුදගලෙක තු ලබ හ දක ලබවයි අප වාර්තාරන් පැසුව. ක්ාකාරයු පැමිී රෝදරත්යක ැටීමෙන් ඔුන් දෙදෙන අනතුරට පත් වනා. මෙමානතුර අසලතිබු CCTV කමරාවක සටහද තිබුණේ එම ආකාරයෙන් ෝදරත ෙදරු අතරංගට ගැතිබෙනවා මේගේ කාන්තාව දෙදුරු මවක් බවයි පොලිසිය පැසුවේ. නැගියන ක්‍රීඩකයින්ගේ ආසිකුස්සලාන ක්‍රික් තරගාවලිය ඕමානය සමඟ පැවතිත්තරගෙන් ලකුණු එකසිය නවේක ජයකෘහණයක් වාර්තා කිරීමට ශ්‍රීලංකාක ක්ඩයම සමත් වනා. ශ්‍රීලංකාව ලබාගත් ලකුණු තුන්ේ විසි තරට පිළිතුරු ලෙස ඕමාන කන්ඩායමට ලබා ගැීමට හැකිවුණේ කඩුලු අටක් දැවි ලකුණු දෙසිය පහලවක් පමණයි. ද න්ත ට ඩ ි දති පැවැති තරක කාසේවා සිදි පලම පන්දුවට පහරදිීමට චරිත් තසලංක නාෑකප ප යුත් ශ්‍රී ලංකන්ඩයිම තීරණය කළ ආරම්භග පිතිකරු අවිශ් ප්‍රනාන්දු ලකුණු පනසටක් හසිත බෝයගොඩ ලුණු අසුවක් කමිදු මෙන්න්ඩිස් ලකුණු හැත්තැයි පහක්කා ශම්මූ අශන් ලකුණු පන සතක් කිනිමටෙක් කලා. යන ්‍ර ලකාක ඩයි කඩු පහක් පමක් ැබ ලකුණුතුන්ේ විසි හතරක් ලබා කැනීමට සවත්පුුණන පිළිතුර එනිම ක්‍රඩාකළ ඕමාන කන්ඩාීමමට රෙසිසේ ලකුුණු රැස් කිරීමට ඉඩ ලබුණේ නැහැ ෂෙහ මදුු සංක කමිදු මෙන්න්්ඩිස් හා ශම්මු අශාන් පන්දුබෙන් දස්කම් දැක්ූවා හෙසමගේ අවසහ ඇතිය ප්‍රධාන ප්‍රතිය විකාශය අදට අවසන්. යනිතම රාක්්‍රීනව අයිතිට ww.ipnew.tel.